ආයිබෝවන් සුපුරුදු විදිහට අදත් අලුත් නීති ක්ෂේත්‍රයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට නීතියට ඉඩක් වැඩසටහනින් අපි ඔබව හමුවනවා. සාමාන්‍යයෙන් නීතිය කියන්නේ එකතැන පල්වන එහෙම නැත්නම් එකතැන රැඳී සිටින දෙයක් නොවේ. එය සමාජයේ සිදුවන්නා වූ විවිධ වෙනස්කම් විවිධ විෂමතාවයන් සමග ඉදිරියට ගමන් කරන්නා වූ විශේෂ ක්ෂේත්‍රයක්. ඉතින් ඉතිහාසයේ තිබෙන්නා වූ නීති ඒ කාලානුරූපව වෙනස් කරන්නට විවිධ අවස්ථාවලදී සිදුවන විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ දියුණුව ඒ වගේම අන්තර්ජාලයේ දියුණුව මේ දේවල් නිසා පරිගණක තාක්ෂණයේ සමාජයට මුසුවීම නිසා අලුත් නීති ක්ෂේත්‍රයන් පිළිබඳව අපට අවධානය යොමු කරන්නට සිදු වෙනවා. ඉතින් ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන කියන සුවිශේෂී මාතෘකාව පිළිබඳවයි අද අපි නීතියට ඉඩක් වැඩසටහන තුළින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. අපි ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා ප්‍රමුඛ නීති අධ්‍යාපන ආයතනයේ නීතිඥ ගිහාන් අලුත්ගේ මහතාට අපි ඔබතුමන්ව ආයිබුවන් කියලා ආයිබුවන් සංඝ. අපිට මුලින්ම කියන්න දැන් අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන කියන මේ මාතෘකාව පිළිබඳව කතා කරද්දී ළමා අපයෝජන පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ දැනුම්මත් වීමක් තිබුණා. ළමා අපයෝජන සිදුවන්නේ කෙලෙසද, ඒ ළමා අපයෝජන සිදුවුනහම නීතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද, ලැබෙන දඬුවම් මොනවාද, මේව පිළිබඳව දීර්ඝ අවබෝධයක් තිබෙනවා. ඇත්තෙන්ම සමාජයේ දැනුමත් වීමක් තිබෙනවා. දැන් අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන කියන්නේ අලුත් විශේෂ ක්ෂේත්‍රයක්. අපි ඒ මාතෘකාවට පිවිසෙන්නට ඉස්සෙල්ලා ලංකාව තුළ ළමයෙක් කියන්නේ කවුද කියන එක හඳුනගෙන ඉමුද? ඔව්, ලංකාව තුළ ළමයෙක් කියලා අපි පිළිගන්නේ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය අනුව ප්‍රකාශ කරලා තියෙන වයස අවුරුදු 18ට අඩු කෙනෙක් අපි ළමයෙක් විදිහට සලකනවා. ඒ වගේම අපේ රටේ නීති අනුව අපේ රටේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුවත් වයස අවුරුදු 14ට අඩු කෙනෙක් අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනයේ යැවිය යුතුයි. ඒ වගේම ගෘහස්ථ සේවයකට වයස අවුරුදු 14ට අඩු ළමයෙක්ව යොදා ගැනීමේ හැකියාවක් නැහැ. ඒතට වයස් මට්ටම විදිහට අපි ගත්තොත් වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා පොදුවේ ගත්තම අපි සලකනවා ළමයෙක් විදිහට. ඔබ කියන්නේ ශ්‍රමිකයන් විදිහට ළමා ශ්‍රමය භාවිත කිරීම ලංකාවේ නීතිය හැටියට වරදක් විදිහට දකින්නවා වයස අවුරුදු 14ට අඩු. හොඳයි, ඒ වගේම දැන් ආයෝ අපයෝජන කියන එක ඔබ කොහොමද නිර්වචනය කරන්නේ? ඔව්, ළමා අපයෝජනය ගත්තොත් එම ආකාර කීපයකටදී ළමයින් අපයෝජනයට ලක් වෙන්න පුළුවන්. ලිංගික අපයෝජනයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ශාරීරික අපයෝජනයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම මානසික අපයෝජනයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම නොසලකා හැරීමට ලක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ මේ ආකාර කීපයකින් ලංකාව තුල අද වර්තමානයේ ළමයින් අපයෝජනයට වෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. දැන් ලිංගික අපයෝජනය අපි ගත්තොත් එම අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය තමයි අපරාධ වැරදි අර්ථ නිරූපණය කරන දණ්ඩ නීතිය විදිහට අපි සලකන්නේ. ඒ සඳහන් වෙනවා මූලික වශයෙන්ම මේ ස්ත්‍රී දූෂණය, ළමයින් කුට්ටණය කිරීම, බරපතල ලිංගික අපයෝජනය කිරීම, මේ වගේ කාරණාවන්, මේ වගේ වැරදි තමයි අපි සලකන්නේ ලිංගික අපයෝජනයක් විදිහට. දැන් ශාරීරික අපයෝජනයක් විදිහට ගත්තොත් එහෙම බරපතල ලිංගික අපයෝජනය අපිට ශාරීරික අපයෝජනයක් විදිහට ගන්නට පුළුවන්. දැන් මානසික අපයෝජනයක් විදිහට අපි බැලුවොත් එහෙම අපිට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනත යටතේ දැක්වෙනවා යම් පවුලේ සමාජිකයන් අතර සමීප සම්බන්ධතාවයක් තියෙන. එහෙනම් පියා දරුවව යම් ආකාරයකට පීඩනයට පත් කරනවා නම් අන්න එතෙන්දී ඒක මානසික පීඩනයක් වෙනවා දරුවට. එතෙන්දී මානසික ප්‍රචණ්ඩත්වයකට දරුවා ලක් වෙනවා. ඒකත් ළමා අපයෝජනයක් විදිහට අප නීතිය පිළිගෙන තියෙනවා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වගේම දැන් ඔබ විශේෂ ක්ෂේත්‍රයක් කිව්වා. නොසලකා හැරීමත් අපයෝජනයක් විදිහට සලකන්න පුළුවන්. ඔව්, නොසලකා හැරීමත් අපයෝජනයක් විදිහට සලකන්න පුළුවන්. මොකද වෛවාහක නිවසක ජීවත් වීමේදී ඒ වළංගු විවාහයක් තුල බිහිවන දරුවන්ට යම් අවස්ථාවන් වලදී දෙමාපියන් විසින් නොසලකා හැරීම් සිද්ධ කරනවා. සමහර විට ඒ දෙමාපියන් දික්කසාද වෙලා සිටින්න පුළුවන්. නමුත් ඒ පාර්ශවයන් බැඳෙනවා ඒ ළමයා නඩත්තු කරන්න. ඒ නඩත්තු ගෙවන්නේ නැත්නම් අපි සලකන්නේ දරුවා නොසලකා හරපු දරුවෙක් විදිහට. එතෙන්දිත් ඒ දරුවා අපයෝජනයට භාජනය වෙන්න තියෙන ඉඩ විවර වෙනවා. ඒ නිසා අපි එතන ළමා අපයෝජනයක් විදිහටත් සලකනවා. දැන් අපි සංඛ්‍යාලේඛන පිරික්සලා බලද්දී අපි බොහෝ විට හිතන්නේ බාහිර පාර්ශවයන්ගෙන් තමයි දරුවන් අපයෝජනයට ලක් වෙන්නේ කියලා. නමුත් සංඛ්‍යාලේඛන දත්ත අනුව බැලුවාම බොහෝ විට බොහෝ සමීප ගෙදරම ඉන්න බොහෝ විශ්වාස කටයුතු අය අතින් නේද ළමයින් අපයෝජනයට. ඔව්, ප්‍රායෝගිකව අපි දැන් අධිකරණයේ වාර්තාවන නඩු කටයුතු දිහා බැලුවත් මූලික වශයෙන්ම වාර්තා වෙන්නේ මේ පවුලට ඉතාම සමීප ඇතැම් අවස්ථාවල ඒ පවුලේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් මේ කුඩා දරුවන් මල් කැකුළුවන් දරුවන් අපයෝජනයට ලක් වෙනවා. ඒ අපයෝජනය අර මං පෙර සඳහන් කළ ආකාරයට ඒක ලිංගික අපයෝජනයක් වෙන්න පුළුවන්, ශාරීරික අපයෝජනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මානසික අපයෝජනයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නොසලකා හැරීමක් වෙන්න පුළුවන්. දැන් වර්තමාන ලංකාවේ ගත්තාම දිගින් දිගටම මේ කියලා ශේෂ්ත්‍ර ඔස්සේ ළමයින් අපයෝජනයට භාජනය වෙන අවස්ථාවන්
අපිට අනන්ත අත්දකින්න පුළුවන් මේ නෛතික ශේෂ්ත්‍රය තුළ. දැන් අන්තර්ජාලය සම්බන්ධයෙන් ළමා අපයෝජන පිළිබඳව කතා බහ කරද්දී දැන් හරිම සුලභ දෙයක් බවට පත් වෙලා තියෙනවා. පරිගණක තාක්ෂණය භාවිතා කරනවා, අන්තර්ජාල පහසුකම් විශේෂයෙන්ම දංගම දුරකථනයේ පවා අන්තර්ජාල පහසුකම් තිබෙනවා. වැඩිහිටියෝ බොහෝ විට හිතන්නේ මේක අධ්‍යාපනයට අවශ්‍යයි, මේ දරුවෝ සමහර විට මේ අධ්‍යාපනයට අවශ්‍ය දත්ත හොයනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔය සත්තු ගැන ආගම ගැන ඒ වගේ යහපත් දේවල් පරිශීලනය කරනවා වෙන්න පුළුවන් කියලා. ඔබතුමා විශ්වාස කරනවාද අන්තර්ජාලයේ තර්ජනයක් තිබෙනවා කියලා ළමයින්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධව? ඔව්, අර පුරාණ කියමනකුත් තියෙනවනේ සංක, දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. එතකොට ඒ වගේම තමයි මේ අන්තර්ජාලයේ තියෙන සියලුම දේ අපිට අවශ්‍ය නැතයි කියලා බැහැර කිරීමේ හැකියාවක් නැහැ. එතකොට ඒ අපි දරුවන්ට උගන්වන්න ඕන, කියලා දෙන්න ඕන කොහොමද අපි මේ අන්තර්ජාලය තුළ තියෙන දේවල් තමන්ගේ පාසල් අධ්‍යාපනයට එදිනදා ජීවිතයට වඩාත් ප්‍රායෝගිකව යොදා ගන්න ආකාරය පිළිබඳව අපි කියලා දෙන්න ඕන. ඒ වගේම හොඳ දේ තෝරලා බේලා අරගෙන වැරදි දේ බැහැර කරන්නත් අපි කියලා දෙන්න ඕන. විශේෂයෙන්ම අන්තර්ජාලය අද දියුණු වෙමින් පවතිනවා. එතකොට නොයෙකුත් වූ අසභ්‍ය දේවල්, අසභ්‍ය වීඩියෝ දර්ශන, ඡායාරූප, මේ සියල්ල අන්තර්ජාලය ඔස්සේ නිරන්තරයෙන් එහා මෙහා නැත්තම් විකාශනය වෙමින් පවතිනවා. නිසා අපි දරුවන්ට දැනුවත් කරන්න ඕන වැඩිහිටියන් වශයෙන් මේ දේවල් වලින් බැහැර වෙලා තමන්ගේ අධ්‍යාපන ශාස්ත්‍රයට අවශ්‍ය කරුණු රැස් කරන්න උපයෝගී වෙන මාර්ගයක් විදියට අන්තර්ජාලය භාවිතා කරන්න කියන කාරණා අපි දැනුවත් කළ යුතුමයි. අන්තර්ජාලය හරහා සිදු වන ළමා අපයෝජන කියලා ඔබ සඳහන් කරන්නේ? ඔව්, මම පෙර සඳහන් කරා දැන් ළමා අපයෝජනයේ ආකාර කිහිපයක් තියෙනවා වගේ. එතකොට ළමා අපයෝජනය කියන්නේ අපේ රටේ අපරාධ නීතිය අනුව අපරාධ වරදක්. එතකොට මේ දණ්ඩ නීති සංග්‍රහයට සුවිශේෂී සංශෝධන දෙකක් එකතු කරා. 1995 අංක 22 දරන සංශෝධන පනතත්, 2006 අංක 16 දරන සංශෝධන පනතත්. මේ පනත් දෙක හරහාම සඳහන් කරා යම් ළමයෙකුව අසභ්‍ය ඡායාරූපයක් ගැනීමට පොළඹවනවා නම්, එහෙම ඡායාරූපයක් ලබාගෙන යම් තැනැත්තෙක් එය ළඟ තබාගෙන සිටිනවා නම්, ඒ වගේම යම් මෙහෙකින් ඒ ප්‍රචාරය කරනවා නම් යම් මාධ්‍යයක් ඔස්සේ, එතකොට අන්නේ මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීමේදී තමයි මේ අන්තර්ජාලය ප්‍රචාරණ මාධ්‍යයක් විදිහට මේ වර්ධකාරී පුද්ගලයන් යොදා ගන්න. එතකොට එවැනි පුද්ගලයෙක් එවැනි ප්‍රචාරයක් සිද්ධ කරොත් වසර 10ක උපරිම සිර දඬුවමකට යටත් වෙනවා. ඒක තමයි වර්තමානයේ නීතිය මේ පරිගණකය ඔස්සේ නැත්නම් අන්තර්ජාලය ඔස්සේ මේ ළමයින් සම්බන්ධයෙන් අපේ යෝජන සිද්ධ වීමේදී බලපාන නීතිය වෙන්නේ. ඒ කියන්නේ මේ වන විටත් අපේ නීතිය පොහොසත් මේ ළමා අපයෝජනයන් අන්තර්ජාලය හරහා කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තෙම පැහැදිලිව මේ නෛතික ප්‍රතිපාදන තියෙනවා. ගරු මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය හෝ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හරහා පුළුවන් මේ ළමයින්ට සිද්ධ වෙන මේ ළමා අපයෝජනය මත අන්තර්ජාලය යොදාගෙන මේ මාධ්‍ය ඔස්සේ සිද්ධ කරන අපයෝජනයන් වළක්වා ගන්න. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. එක්තරා ශිෂ්‍යාවක් හිටියා. ඇය අපොස සාමාන්‍ය පෙළ සමත් වුණා. ඇයට ඇය තෑග්ග විදියට පියාගෙන් ඉල්ලලා තිබුණේ ඇයට ලැප්ටොප් පරිගණකයක්. එතකොට ඒ එක්කම ඇයට ලබා දුන්න අන්තර්ජාල පහසුකම්, ඒ වගේම ස්කයිප් තාක්ෂණය, මේ ඔස්සේ ඇය නිරන්තරයෙන් යම් පුද්ගලයෙකු සමග හෝම අදහස් හෝමාරු කරගන්න පෙළඹුණා. එතකොට ඇය සිතාගෙන හිටියේ ඇයගේම වයසේ යහළුවෙක් විදියට තමයි මේ පුද්ගලයව ඇය හඳුනාගෙන තිබුණේ. නමුත් අවසානයේ ඇය මේ ස්කයිප් තාක්ෂණය භාවිතා කරලා ඇයගේ නිර්වත් දර්ශන පවා ඒ පුද්ගලයාට ලබා දීලා තිබුණා. එතකොට ඔහු එය බාගත කරගෙන නැත්නම් එය රෙකෝඩ් කරගෙන ඔහු ඒක අන්තර්ජාලයට මුදා හැරලා අවසානයේ ඒ දැරියට ජීවිතය අහිමි වුණා, නැත්නම් ජීවිතේ නැති කරගන්න තත්ත්වයට පත් වුණා. එතකොට බලන්න ඒක කොච්චර අනුවේදනීය තත්ත්වයක්ද. එතකොට මෙවැනි දැනු මේ තත්ත්වයන් වළක්වා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ සමාජයේ ඉන්න දෙමාපියන් වැඩිහිටියන් අනිවාර්යයෙන්ම දැනුවත් කළ යුතු වෙනවා දරුවන් මේ වගේ කාරණාවන් වලින් වළක්වා ගැනීම සඳහා. දැන් ඔබ ඉදිරිපත් කරපු නිදර්ශනයෙන් එක්තරා ගැටලුවක් මතුවෙනවා. අපි ඒ ගැටලුව පිළිබඳව විමසමු මේ කෙටි විරාමයෙන් පසු. දැන් විරාමයට පෙර ආතුව ඔබ සඳහන් කරපු නිදර්ශනයේ හිටපු දැරිය ගේ යම්කිසි කැමැත්තක් තිබ්බා. ඒ කියන්නේ ඇය අකමැත්තෙන් බලෙන් ඇයගේ නොහොඹිනා ඡායාරූප ගත්ත නෙවෙයි. දැන් අපි දන්නවා අර ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකදී ස්ටැටියුටරි රේප් කියලා කියනවා. ඒකදී අවුරුදු 16ට අඩු දැරියක් ඇයගේ කැමැත්තෙන් දූෂණයට ලක් වුණත් දූෂණය කරන තැනැත්තා වැරදිකාරයෙක් වෙනවා. දැන් මෙහිදීත් ඇයගේ කැමැත්ත සම්බන්ධයෙන් බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් කොහොමද ළමා අපයෝජන සම්බන්ධයෙන්? ළමා අපයෝජන සම්බන්ධයෙන් සංක මේ අවුරුදු 16ට අඩු නම් කැමැත්ත අනවශ්‍යයි.
ඇය කැමැත්තෙන් මේ දේකට සම්බන්ධ වනත් වර්ධකට වර්ධකාරයක් වෙන වගේ මතයි වයසවුරුදු 18ට අඩු දරුවෙක් සමග වනත් මේ අන්තර්ජාලය ඔස්සේ මෙවැනි අසභ්‍ය ප්‍රචාර කරන්නේ ළමයා පොළඹවනවා නම් නීතිය සඳහන් වෙන්නේ එහෙමයි 95 අංක 22 දරන සංශෝධන පනතේ පැහැදිලිව සඳහන් වෙනවා යම් ළමයෙක්ව මෙවැනි අසභ්‍ය දර්ශනයකට පෙනී ඉන්න පොළඹවනවා නම් එතෙන්දී නීතිය අර්ථ නිරූපණය කරන්නේ යම් වයස් සීමාවක් පැහැදිලිවම සඳහන් කරන්නේ පෙළඹවීම නැත්තම් යම් පුද්ගලයෙක් ඇවටිලි කරනවා නම් දරුවෙකුට මට මේ වගේ දර්ශනයක් ලබා දෙන්න එය නීතිය මගින් තහනම් කරලා තියෙනවා වරදක් බවට පත් කරලා තියෙනවා ඒ අනුව තමයි උපරිම දඬුවම වසර 10ක දක්වා සිට දඬුවමක් එවැනි තැනැත්තෙකුට ලබා දෙන්න පුළුවන්. නීතිය ඉතාමත්ම සක්‍රීයයි අවශ්‍ය වෙන්නේ මේ නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පමණයි. දැන් ඔබට මතක ඇති දැන් අපි දරුවන් අවදියේ ඉන්නකොට අපේ අම්මලා තාත්තලාට තිබ්බ ප්‍රශ්න තමයි උඩකට නගීද ගඟකට පනීද නැත්නම් ළමයි එක්ක ගහගනීද ওই වගේ ප්‍රශ්න. ඔබ හිතනවාද වර්තමාන දෙමාපියන්ට ඊට අමතරව දැන් මේ තාක්ෂණයේ දියුණුවත් සමග විශේෂ වගකීමක් පැවරෙනවායි කියලා අර ඉස්සර සාම්ප්‍රදායික ආරක්ෂා කිරීම වලට අමතරව. ඔව් ඇත්තෙම අද වර්තමානයේ ගත්තොත් එීම සමාජය ඉතාම තරංකාරී. දැන් අතීතයේ මවපියා දෙදෙනම රැකියාවල් කරේ නැහැ ගොඩක් නිවෙස්වල. දැන් වර්තමානයේ ඉතාමත්ම සංකීර්ණ සමාජය තුළ ඔවුන්ට කාලය කළමනාකරණය කර ගැනීමේ ගැටලු මතුවලා තියෙනවා. නමුත් දරුවන් සම්බන්ධයෙන් තමන්ගේ දරුවා සම්බන්ධයෙන් ඉතාමත්ම විමසිලිමත් විය යුතුයි. මොකද මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වර්තමානයේ තාක්ෂණික උපකරණ දරුවන් අතට පත් කරලා තියෙනවා අනවශ්‍ය වයස් සීමාවෙදි පවා. උදාහරණයක් වශයෙන් මේ වයස අවුරුදු 5-6 දරුවන්ටත් ස්මාර්ට් ජංගම දුරකථන ලබා දෙන කාලවකවානුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා දෙමාපියන් වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන මේ දේවල් දරුවන්ට ලබා දෙනකොට. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් නිවසට ලබා ගැනීමේදී දෙමාපියන්ට වකීමක් තියෙනවා. ඒ අන්තර්ජාල සේවා සපයන ආයතනයත් සමග කතා බහ කරලා යම් එකඟතාවයකට එන්න අනවශ්‍ය වෙබ්සයිට්ස් අන්තර්ජාල පහසුකම් ලබා දීමේදී ඉවත් කරලා මේ දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය වෙන දේවල් පමණක් ලබා ගැනීම අවකාශය ලබා දෙන්න විශේෂයෙන්ම දෙමාපියන්ට වකීමක් තියෙනවා. පුරාණ කාලයට වඩා ඇත්තෙම දැන් ඉස්සරනම් සුරක්ෂිතම ස්ථානය වන්නේ ගෙදර. සමහර විට දැන් ගේ ඇතුළෙන් දෙද්දිත් අපේ යෝජනාවකට ලක්වීමේ ප්‍රවණතාවය තිබෙනවා තාක්ෂණයේ දියුණු නිසා. කොහොම හරි අපි හිතමු අවාසනාවකට ඔබේ දරුවා ඔබේ දැරිය යම්කිසි අපේ යෝජනාවකට ලක් වුණොත් මෙහෙම අන්තර්ජාලය හරහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? අපි අහමු නීතිඥතුමාගෙන්. ඔව් මූලික වශයෙන්ම පොලිසියට පැමිණිලක් කරන්න පුළුවන්. මෙතෙන්දී විශේෂයෙන් සඳහන් කරන්න ඕන පොලිසියේ විශේෂ ඒකකයක් පිහිටවලා තියෙනවා ළමා හා කාන්තා කාර්යංශය. මේ ස්ථානයට ගිහිල්ලා හැත්ති ඉක්මනින් තමන් විගසම මේ ස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන්. ඒ වගේම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හරහා පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන්. ඒ වගේම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට 19:29 අංක යටතේ ඉතාමත්ම ඉක්මනින් දැනුම් දීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම සර්ච් ආයතනය හරහා එහිට එහි පැමිණිල්ලක් යොමු කරලා තමන්ගේ අසභ්‍ය වීඩියෝ පට නැත්තම් රූප ඡායාරූප ප්‍රසිද්ධියට පත් වෙනවා නම් ඒ සියල්ල ඉවත් කරගන්න ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ හරහා මේ රූප ප්‍රචාරය වීම වළක්වා ගන්නත් හැකියාව තියෙනවා. ඇත්තටම ඉතින් මේක අලුත් විශේෂ ඉස්ත්‍රයක් නිසා අපේ ඉන්න සාජන් මහත්තුරුන්ට ඒ වගේම අපේ කොස්තාපල් නෝනලාට එහෙම මේ සම්බන්ධයෙන් තිබෙන අත්දැකීම් බොහෝ අඩුයි. ඔබතුමා විශ්වාස කරනවද දැනට ඔවුන් දැනුමෙන් සන්නද්ධ වෙලා ඉන්නවයි කියලා? එහෙම නැත්නම් තව ඉදිරියට යම්කිසි දියුණුවක් එහෙම නැත්නම් ප්‍රතිසංවිධානයේ වීමක් මේ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන කරන අංශවල සිදුවේ යුතුයි කියලා විශ්වාස කරනවා? ඔව් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අංශ තුළ යම් ප්‍රාමාණික දැනුමක් තිබිය යුතුයි ඔවුන්ට. මේ අන්තර්ජාලය හරහා කොහොමද මේ ළමයින් අපයෝජනයට ලක් වෙන්නේ? දාද වර්තමානයේ ගත්තොත් එහෙම සමාජ ජාල වෙබ් අඩවි වඩාත්ම ප්‍රචලිත මාධ්‍ය. එතකොට මේ මාධ්‍ය හරහා තමයි වර්තමානයේ විශාල වශයෙන් දරුවන් අපයෝජනයට ලක් වෙන මේ අන්තර්ජාලය හරහා කෙරෙන ගනුදෙනු වලදී. මොකද මේ හරහා ව්‍යාජ ගිණුම් සකස් කරලා මේ දරුවන්ට විදියට යෝජනා ඉදිරිපත් කරලා මේ දරුවන් පොළඹවා ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙනුත් විශේෂ දැනුමක් මේ පොලිස් නිලධාරීන් සහ මේ නීතිය ක්‍රියාත්මක කරන විශේෂයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විශේෂයෙන් එහි වෙනම ඒකකයක් පිහිටවලා තියෙනවා අන්තර්ජාල ආරක්ෂණ ඒකකය නමින්. ඒ ඒකකය හරහා ඔවුන් සිද්ධ කරනවා මේ අන්තර්ජාලය යොදාගෙන එහෙම නැත්නම් මේ සමාජ වෙබ් අඩවි යොදාගෙන මේ අනවශ්‍ය විදියට දරුවන්ට යෝජනා යොමු කරලා ඒ දරුවන් අර මං කලින් සඳහන් කර නීතිය ප්‍රකාරව ඒ දරුවන්ට ඇවටිලි කරලා දරුවන්ව පොළඹවගෙන මේ ඡායාරූප ලබා ගන්න උත්සාහ කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසු කරගන්න ඔවුන් අත්අඩංගුවට ගන්න
ඔවුන් වෙනම ඒකකයක් තුළ වෙනම නිලධාරීන් හරහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට ඒ අනුව අපිට කියන්න පුළුවන් වර්තමානයේ වන විට මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ දැනුම ලබාගෙන ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා කැපවීමෙන් වැඩ කරනවා. මේදි විශේෂ වගකීමක් අපි පවරන්න ඕන නිවසට. මොකද නිවසේ ඉන්න සමාජිකයන් තුළනුත් මේ ළමා අපයෝජනයට එහෙම නැත්නම් අන්තර්ජාල අපයෝජනයට තා ඉහළ ඉඩකඩක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ සහෝදරය විසින් තමන්ගේ සහෝදරියව අපයෝජනය කරපු අවස්ථාවන් තියෙනවා මේ අන්තර්ජාලය හරහා. අර මං පෙර සඳහන් කර දේ සිද්ධ වෙන්නේ මුහුණු පොත හරහා එහෙම නැත්නම් Facebook account එක හරහා තමයි මේ විදිහට ළමයින් අපචාරවලට නැත්නම් අපයෝජනයට ලක් කරන්නේ. දැන් අපි දකින ප්‍රායෝගික දෙයක් තමයි දැන් ඔබතුමා යෝජනා කරනවා ළමා අධිකාරියට එහෙම නැත්නම් පොලිසියේ තිබෙන කාන්තාව ළමා කාර්යංශයට ගිහිල්ලා තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න කියලා. බොහෝ විට අපි දකිනවා දැන් වැඩිහිටියන් සම්බන්ධයෙන් වුණත් ස්ත්‍රී දූෂණයක් වුණත් ඊට පස්සේ ලිංගික අතවරයකට ලක් වුණත් පොලිසියට යන්න බයයි. ඊට පස්සේ උසාවියට යන්න බයයි. දැන් මේ තත්ත්වයේ මේ ළමා අපයෝජන සම්බන්ධයෙන්ුත් ඇති වුණොත් ඔබතුමා හිතන්නේ නැද්ද මේවා සැඟවුණු අපරාධ විදිහට වැලි තලාවේ මුලිනුත් සඳහන් කරේ ඇත්තෙම මේ දෙමාපියන්ට පවුලේ සමාජිකයන්ට මේ සම්බන්ධයෙන් ඉතා විශාල වගකීමක් තියෙනවා. මොකද අපි වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙක් සලකන්නේ ළමයෙක් විදියට. ඒතකොට ඒ ළමයාට තනියෙන් යම් කාර්යයක් කරගන්න හැකියාවක් නැහැ. මොකද ඔහුට වයෝපූර්ණත්වභාවය ලැබිලා නැහැ නීතිය අනුව. ඒ නිසා දෙමාපියන් මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රායෝගිකව කටයුතු කරන්න ඕන. විශේෂයෙන් සඳහන් කරන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට යාමට කිසිවෙක් බිය විය යුතු නැහැ. මොකද ඒ ස්ථානවල කාන්තා නිලධාරිනියන් ඒ අවශ්‍ය සියලු පහසුකම් ඒ නිලධාරිනියන් විසින් සපයනු ලබනවා. ඒ නිසා පැමිණිල්ලක් යොදන්න යන්න නැත්නම් උසාවිය අධිකරණ ඉදිරියේ සාක්ෂියක් ඇඳවන්න කිසි අවස්ථාවක බය වෙන්නට අවශ්‍ය නැහැ. විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්න ඕන වයස අවුරුදු 18 අඩු කුඩා දරුවෙක් සම්බන්ධයෙන් යම් අපයෝජන නඩුකරයක් අධිකරණයේ පැවරෙන අවස්ථාවකදී විවෘත අධිකරණයේදී මේ නඩු කටයුතු විභාග කිරීම සිද්ධ කරන්නේ නැහැ. හුඟක් වෙලාවට විනසුරුතුමාගේ නිලමැදිරිය තමයි විශේෂයෙන්ම නිලමැදිරියේදී තමයි අවසානයේ මේ නඩු විභාග කරන්නේ. මොකද ඒ ළමයාව තවත් අපයෝජනයට නැත්නම් සමාජයට විවෘත කිරීම අපේ නීති අනුවත් පිළිගන්නේ නැහැ. ඒක සදාචාරාත්මක වශයෙන්ුත් අපේ යුතුකමක් නොවිය යුතුයි. ඒ වගේ කාරණාවන්. හොඳයි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රමුඛ නීති අධ්‍යන ආයතනයේ නීතිඥ ගිහාන් අලුත්ගේ මහතාට. අපේ ආරාධනය පිළිගෙන අද නීතියට ඉඩක් වැඩසටහනට සහභාගී වුණාට. ඉතින් ළමා අපයෝජන සම්බන්ධයෙන් කතා බහ කරද්දී ළමයින් ඉන්නේ කාටවත් කෙලිබඩුවක් විදිහට භාවිතා කරන්නට නොවේ. ඔවුන් අපේ අනාගතය, ඔවුන් අපේ ආදරය, කරුණාව, දයාව දිනාගත යුතු පිරිසක්, ඔවුන් මල් වගේ සුරක්ෂිත කරගත යුතුයි. කාට හෝ අපි දන්නවා කිසිසේත්ම අපේ ප්‍රේක්ෂකයන්ට එවැනි හැඟීම ඇති වෙන්නේ නැහැ කියලා. කාට හෝ එවැනි හැඟීමක් ඇති වෙනවා නම් මෙහෙම ඔබ දන්න හඳුනන කෙනෙක් හරි අප කරන්නේ එක යෝජනාවයි, ඔහුව හෝ ඇයව අනිවාර්යෙන්ම මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුයි කියලා. ඉතින් ළමා අපයෝජන සිදු නොවන ළමයි සුරක්ෂිත සමාජයක් බිහි කිරීමේ ප්‍රාර්ථනය අපි පතමින් අදට සමුගෙන යන්නම් නීති ඉඩක් වැඩසටහනෙන්. ඔබට ආයුබෝවන්.